मीलंग धर्मानुशासनाव संधा आराधना लबन्ने श्यामोपालिवांशिक महानिकाये अस्गिरी महाविहार पार्षवे अतिपूज्य अनुनायक दुरंदर वेनरुवे धर्मकीर्ति श्री रतन पाल उपाली अभिदान महास्वामींद्रयन वहांसे अतिगरु मल्लति पार्षे अनुनायक महामिपालन वहांसे එවගේම රාමඤ්ඤ නිකායේ අභිනවයෙන් පත් වුණු අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ මකුලෑවේ විමල මහානායක මාහිමිපාණන් වහන්සේ ගන්තුනේ අස්සජි මහානායක මාහිමිපාණන් වහන්සේ අනිකුත් අපේ මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා විශේෂයෙන් කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මාහිමිපාණන් වහන්සේ කොටපිටියේ රාහුල අනුනායක හම්බරන් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ අපේ නායක හම්බරන් වහන්සේලාගේ නවසරයි අනිකුත් හිතවත් හම්බරන් වහන්සේ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන රජයේ මැති අමතිවරුනි විපක්ෂ නායකතුමනි එවැගේම මේ අවස්ථාවට සහභාගී වෙන සෙසු පින්වත්නි අපේ කැමැති මේ අවස්ථාවේදී මුලින්ම රාමඤ්ඤ නිකායේ මහානායක හාමුදුරුව අපවත් වුණත් ඒ රාමඤ්ඤ නිකායට පමණක් නොවේ ඒ නිකායට දැනුණු පාඩුව ඒ ආකාරයෙන්ම සියම් නිකායටත් අමරපුර නිකායටත් කියන මේ තුන් නිකායටම දැනෙන දැනුණ පාඩුවක් තමයි නාපාන ප්‍රේමසිරි මහානායක හඳුරෝ අපවත් වීම. ඒ නිසා අපි සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ සංවේගයේ අතිගරු අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ වරකාගොඩ ශ්‍රී ඥානරතන අවිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාවේ එවගේ මස්ගිරි මහාවිහාරේ අස්ගිරි පාර්ශ්වයේ ඒ සියලු දෙනා වහන්සේගේම සංවේගයේ මුලින්ම ප්‍රකාශ කර සිටිනවා ඒ සඳහා අපි අස්ගිරි මහාවිහාරේ නියෝජනය කරමින් නියෝජ්‍ය අපේ ලේකකාධිකාරී නාරම්පණාවේ ආනන්ද පඬිතුමාම්බරෝද මෙහි වැඩ සිටිනවා මේ වෙලාවේදී මම මතක් කරන්න කැමැති මේ දිනවල පුවත්පත්වල අපේ අපවත් වුණ මහානායක හාමුදුරුව පිළිබඳව ලිපි ගණනාවක් පළ වුණා. ශෝක ප්‍රකාශද ඒ ආකාරයෙන්ම ප්‍රකාශ වී තිබුණා. මේ සමස්තයම බැලුවම ඒ සියලු ලිපි ලේඛනවල සඳහන් වන්නේ උන්වහන්සේගේ ගුණ පිළිබඳවයි. මම කැමැති ඒ සියලු කාරණාත් අපි මේ වෙලාවේදී සිහිපත් කරමින් ඊට වඩා මේ අන්තිම අවස්ථාවේ නාපාන ප්‍රේමසිරි මහානායක හාමුදුරුවෝගේ මේ ආදාහන පූජෝත්සවයේ පැවැත්වෙන වෙලාවේදී අපිට විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට මේ චරිතය තුළින් ගත හැකි කිසියම් ගුණාංගයක් අපේ වර්තමාන භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් තරුණ භික්ෂූන් වහන්සේලාට නවක භික්ෂූන් වහන්සේලාට මේ නායක හාමුදුරන්ගේ ගත හැකි ආදර්ශය කුමක්ද කියන එක අවධාරණය කරන්නට. පිරිවාණා පොත් වහන්සේගේ මුල්ම සූත්‍රයක් වූ දසධම්ම සූත්‍රයේ කාරණා 10ම එකක්වත් අඩු නැතුව අර්ථවත් කර ගනිමින් අර්ථවත් කරමින් බැඩ සිටිය මහානායක හාමුදුරු නමක් වශයෙන් මම මුලින්ම මේ වෙලාවේ සිහිපත් කරන්න කැමැති ප්‍රේමසිරි මහානායක හාමුදුරු මෑතක අපේ රටේ වැඩවසන සසුන් කෙත බැබලව් මිනි පහන් වශයෙන් සලකන්න පුළුවන්
महा नायक हामदुरु नायक हामदुरु होय होय गिहिन उन्वहान सेलागे चारितय उन्वहान सेलागे गुणय लेखन गत करपु नायक हामरु केनेक मेवेलावे अपि सिहिपत् करनवा अद मेतनेट नोवडियत इत्यापान धम्मालंकार महा नायक हामदुरु उन्वहान से कल ये वटिना सेवे मम मेवेलावेदी मे अपवत्तुन महा नायक हामदुरंगे देयहिदिरिपिट मतक करंट कमति इत्यापान महा नायक हामदुरु दिनक मे नापान महा नायक हामदुरु हमुवट पेमिन मुन्वहान से समंग कथा बहक यदिनो ए कथाव मे नापान महा नायक हामदुरंगेम कियवुनु कथाव पेवैदी पांडी मिनिपहन हत कियन पोते इता अगेट सटहन कर तिबिनो इतपान नायक हामदुरु मेक लियन्ने मे पोत लियन्ने उन्वहांसे कियनवा मे रटे वर्तमान एतम भिक्षुन वहांसेला गिहि समाज वगे संकर वेगन यन तत्वयक उदावेनो एहेम उनोत मे उतुम भिक्षुन वहांसेला अतरिं संग विशेषण शासन भार धारी भिक्षुन वहांसेला अतरिन शासन भार धारी भिक्षुन वहांसेला कोहमद बलापुरुत्वान्ने मे तत्ते यतुनु अपट शासन भार धारी भिक्षुन वहांसेला नोवे शासन भ्रष्टेन तमाई अपट एहे मुनोद बलापुरुत्वान्ट वेन्ने एनिसा एकट विसंदुमाक वासेन बेबदु उतुम शासनिक हंगीमति परमादर्शी चरित लेखनगत करंडोने किन अधासिन तमय ए पोते मुलटम गन्न चरितय नापान पेमसिरी महानायक हामदुरु उन्वहांसेगे भाषाव कथा करन भाषाव ग्यामि भाषाव दुंबरट आवेनिक वुनु ए वचन हरि अपूरुई मे महानकम कियन एक हरि अमारु कटयुत्त बव करन अपद बलागिन्न गिहि पिंवतुंद हुदट अवबोध करगन तिबेनु महान वेन एक महान करन एक हरि अमारु इट वडा अमारु महानकम करगन महान वेल दिगु कालयक जीवत्वीम इट वडा अमारुम कार्य तमाय हरियट महानकम करगेन इंदीम ओमल्पे शोभित नायक हामदुरु संधान कला उपतिं अपवत्वन तुरा अवुरुदु अनुवाटाय महानकमें असुवाटाय उपसंपदावें हत्ताटाय मेहेम दशक गणनाव पविद उपसंपदाव अहन्नट लबेन्ने कोतरम कलातुरकिंद एनिसा अपवत्तुन नापान पेमसिरी नायक हामदुरु हरि वासनावंतय अपवत्तुनत उन्वहांसेगे शासनिक अरुत्बर शासनिक जीवितय अपि जीवत् करवन्नटुन मे वर्तमान पोडि हामदुरुंट तरुण हामदुरुंट मे चरितय नितर अपि सिहिपत् करन्नटुन अपे अतट पत्तुन मे नायक हामदुरंगे छायारूपय हेम पंसलकम बलंगोड आनंद मैत्री नायक हामदुरंगे एवागे मे रेरुकाने चंदमिबल नायक हामदुरंगे छायारूपय वागे तुन्निकायम पंसलोल प्रदर्शने वेनवनं होंदाई ए तरमट अपट दुर्लभ नायक हामदुरु केनेक नापाने महानायक हामदुरु उन्वहांसेगे महानकम पिलिबंदवत् हरि अपूर्व कथावक् अपिट कियन्नट तिबेनवा उन्वहांसेम इतपाने महानायक हामदुरुत् एक्क कियेपु निसा
लेखन गिबेन निशा अभी मे स्वभाव ये गण क्यू वाट वरदा नत किया मम हित न मुकादे नापान प्रेमशील नायक हाँ मेक मम्मे किया मगे पिय तुम मगे अपच्छिट लोकु गौरव पीड़ित एक मठत लोकु गौरव किल किया मुकाद किया नापान प्रेमशील नायक हाँ मगे अपच्छित मम वगे फैविदेल हिटिया इत पे अहन व महानायक हमे नायक हम दाले हेम उपवेदेन अड़ेल नायक इष्टवीर उपवेदि उनाट की दिन कतरद अद श्रद्धाव इतिरव तिबिन्न शासन मामक हंगीम इतिरव तिबिन्न मम मगे प्रियतुमा महान वेल हिटबु बाब मम मे मताकरण्य मगे फियाट लुखु गौरव याकिन मट लुखु आडंबर याकल इति मे नायक हमे पवले अट दिन नव दिन कियन कथाव अहुआम अम्मी अपची दह दिन कुनाम मोन तरम वासनावंत पवल एक पवले हत्या वसीपीम अंक हतवासनावंत निषादो उन्वहांसे पवले सहोदर सहोदरियान सियाल अभावेट ए आय मरणेट पत्तुनाय अवसानेट इतुरुनु भाव संदहां वन्ने ए लियपु लिपिलेखन वलिं संदहां वी तिबुने मे नायक हाम्रो तमाय अवसानेट ए दरुवंगें मे लोव हर यान्ने नंगी मल्ली देन्ने किटवु भाव संदहां वेनवा महान वेंड पांसरट अविद्दिं अवरुद्धक्म गत करला तिबेनवा गिहि लमयेक वशयेन इक तनक संदहांगेनवा मट नंगी मल्ली मतक्यन गोट नम मन विधिकिंगवा पंसले इंट हितुने निशा लुकुहामदुरु मम मगे गिदरट यवा नंगी मल्ली दिन्ना बलल इंट केल हबै अम्मा गिदर वेडी दवसक नतर नोकर इक्मनट आपसु पंसलट यवबवत संदहांगी तिबेनो इतिं सामनेर काले सामनेर बनदहं पोत संपूर्णेम कटपाडं करगेन पिरिवाणा पोत्वहांसेगें बनवर देकक्म कटपाडं करगेन वरनगिल्ल मे सियल्ल कटपाडं करगेन तमाई पविद्दट पत्वेन्ने 1933 वर्षेदी अनगारिक धर्मपालतुमा बरनसदी देवमित्त हामुदुरु अपवत्वन्नेत् मे वर्षे बव मट मतक के हटियट मा सिहिपत्करंट कैमति मे महानायक हामुदुरु महान उनाट पास्से उन्वहांसे मतक करनवा मम मगे दायकयंट बन किव्वा हेबै मम अभिधर्मेन बन कियंट गियेन ऐ मगे दायकयंट अभिधर्मे तेरेन्ने ए निसा मम बहुम सरल भाषा मम मगे दायक बनकी मम बनकी नवे मम मगे दायक उपदेश दुना इक तनक उन्वहांसे उपदेश मे विधि उन्वहांसे वचन वली मई मम्मी कि दायक अंट दाने दी लियान उबला अपट दंदुनाट मदि उबलागे कोलोटिक केलोटिक होंदट हदागन खुच्चर वटिन इदा मे नायक हामदुरु ए दीपु अदास अद दिमाउप्य अपट कियांडती पोयटिक मदि दाने दुन्नाट मदि तमंगे दूदरु होंदट हदागन टून इति मे वेलावेदी अभी मतकरण अपे नायक हामृंगे मेन मे प्रश्न आहलती नमेक हरि वेदगत महानायक हामृने उपवहांसे पोदुवे मे रटे अद पावतीन सासनिक तत्वे कोई विधि दकिन
එවස්ථාවේ කියනවා භික්ෂුව ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයටම මේ කියන්නේ අද අපේ ඇත්තෝ නවීන පන්නේට හැඩ ගැසෙන බවක් පේන්නේ ධර්ම විනය දෙකම බොහොම ලඝු කොට සලකන බවක් මට පේනවා ආත්ම සංගමය කියන එක බොහොම අඩුවේගෙන ගිහින් තිබෙනවා ඉතින් නායක හැඹරුනේ මේ තත්ත්වයට හේතුව වෙන කිසිවක් නොවේ නාපාන මහානායක හැඹරු කියනවා හේතුව වෙන දෙයක් නොවේ සද්ධාව නැතිකම ලැජ්ජා බය නැතිකම ඒ වෙලාවේදී මහානායක හැඹරු නාපාන මහානායක හැඹරු ලස්සන අනුශාසනාවක් කරනවා අද භික්ෂුන් වහන්සේලාත් බොහෝ දෙනා මේ රට ජාතිය ආගම බේරා ගැනීමට කියලා ශාසනය බේරා ගැනීමට කියලා ලොකු සටනක යෙදෙනවා නාපාන මහානායක හැඹරු කියනවා සියම් අමරපුර රාමඤ්ඤ නිකායන් තුන ආරම්භ කිරීමට කටයුතු කළ ඒ ඒ මහානායක හැඹරු මේ වටිනා සත්කාරය ඉටු කළේ සටන් කරලද සියම්නිකාය ආරම්භ කරපු වැලිවිට අසරණ සරණ සරණංකර මහානායක හාමුදුරු සියමට උපසම්පදාව ගෙනීම සඳහා තුන් වතාවක් පරිශ්‍රමයක් යෙදුවා උන්වහන්සේ ජයග්‍රහණය කරන්නින් පසුයි 1653 මීට අවුරුදු 267කට පෙරදී මේ සියම්නිකාය ආරම්භ කළා ඒ මහා ශාසනික මෙහෙවර සිදු කළේ සරණ සංගරාජ හාමුදුරුව සටන් කළද නැහැ ධර්ම විනය අනුකූලවයි ඊට අවුරුදු ගණනාවකට පසු මෙයින් අවුරුදු 100 ගානකට පෙර අමරපුර නිකායේ පිහිටවන අදින් අවුරුදු 158කට විතර පෙර රාමඤ්ඤ නිකාය මහා නිකාය ආරම්භ කරනවා ඒ එදා ආරම්භ කරපු මහානායක හාමුදුරුවෝ මුන්වහන්සේලා ශාසන ප්‍රතිපත්ති අනුව මේ කටයුතු මේ උදාර කටයුතු කළා මිස විශේෂයෙන් අද වේ වර්තමාන සමහර වෙලාවට තරුණ භික්ෂුන් වහන්සේලා ආවේගශීලව කටයුතු කරන ආකාරයට කටයුතු කළාද කියලා මහානායක හාමුදුරුවෝ ප්‍රශ්න කරනවා ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී මතක් කරන්න කැමති ඒ මහා නාපාන මහානායක හාමුදුරන්ගේ දැක්ම අවසාන වශයෙන් අහනවා මහානායක හාමුදුරන්ගෙන් නාපාන මහානායක හාමුදුරන්ගේ ගිත්තපාන මහානායක හාමුදුරෝ මහානායක හාමුදුරනේ ඔබ වහන්සේට මේ වර්තමාන භික්ෂු සමාජයටත් බොදු මහ ජනතාවටත් ලබා දෙන්නට තිබෙන පණිවිඩය මොකද්ද මට ලබා දෙන්න තියෙන පණිවිඩය වෙන දෙයක් නොවේ සියලු දිගී පැවිදි හැම දිනාම ශද්ධාවෙන් කටයුතු කරන්න ධර්ම විනයට ගරු කරලා කටයුතු කරන්න ලැජ්ජා බය මේ දේව ධර්මය ගැන ඇතිව කටයුතු කරන්න ජීවිතේ කිසි දවසක වැරදීමක් වෙන්නේ නැහැ මේ කතාවෙන් මගේ අනුශාසනය නිම කරන අතර මේකත් මතක් කරන්නට උණු තුන්නිකායම 100 සලකපු මේ මහානායක හාමුදුරු මහා විහාර වශයෙන් අස්ගිරි මල්ලතු දෙකට සුවිශේෂත්වයක් හැමදාම දැක්වුවා. උන්වහන්සේගේම භාෂාවෙන් කියනවා නම් අපට වඩා පැරණිකම ඇති මේ මහා විහාරවලට මම කවදාවත් ගරු කරන්න ඕන. මට මහානායක හැඹරුව වශයෙන් කොතනක හරි උත්සවයක පන්සිල් දෙන්න නියම වුණත් මම ඒ අස්ගිරි මල්ලතු වලින් පැමිණ සිටියොත් මම අහල බලනවා ඔබ වහන්සේලා ඒ කටයුත්ත කරනවාද කියලා. මොකද පැරණිකමට අපි සලකන්න ඕනේ නිසා කියලා. එහෙමයි මේ මහානායක හාමුදුරුවෝ කටයුතු කළේ. විදේශ රටවල් වලට අවුරුදු 95 වඩිනවා ඉංගලන්තයට 2016 වඩින්න. ඒ ගියත් උතුම් බුද්ධ චීවරයට උඩින් සීතලයි කියලා කිසිම සීතල ආවරණය කරන ඇඳුමක් දරාගෙන ඉන්නවා අපි කිසි දවසක දැක්කේ නැහැ. ඔළුවට උනත් කහපාට තුවායකට වඩා හිස වැසුමක් උන්වහන්සේ පැළඳගත්තේ නැහැ. මහානායක හාමුදුරුවෝ
බොහොම සිල්වත් 12න් පස්සේ අඩු ගානේ සුප් එකක් උනත් වැළඳුවේ කැමැත්තකින් නොවේ ඒ නිසා මේ රාජ්‍ය ගෞරව ඇතුවාද මේ මහා නායක හැඹිරු නික්ම යන මේ රාජ්‍ය ගෞරව ගැන මතක් වෙනකොට මේකෙත් ආරම්භය මල්ලතු පාර්ශ්වයේ වැඩ සිටි වැලිවිට විපස්සි කියන හාමුදුරුව තමයි මේ ක්‍රමය ඇති කරලා තියෙන්නේ රාජ්‍ය ගෞරව ත්‍රිවිධ හමුදාව වෙඩි මුර ඒ හැම එකම පළවෙනි මේ ගෞරවය ලැබලා තිබෙන්නේ මල්ලතු පාර්ශ්වයේ වැලිවිට සරණංකර මහා නායක හාමුදුරුව 1950 ගණන් වල ඒ වැලිවිට විපස්සි හාමුදුරුව ආරම්භ කරපු මේ වටිනා ඒ රාජ්‍ය ගෞරව ක්‍රමයෙන් අද මේ අපවත් වුණ මහා නායක හාමුදුරුව බණ්ඩාර නායක මේ පිටියේදී අවසන් ගමන් යන වෙලාව මම මේ සියලු දෙනාම හොඳ අවධානයකින් අසා සිටි නිසා මම කැමැති 1955 පමණ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සුවිශේෂ ආදාහනයක් සිදු වෙනවා. ඒ ආදාහනය සිදු වුණාට පසුව පසුදා දිවෙන දින මිනපුවත් පතේ මෙබඳු ප්‍රකාශයක් වාර්තා වී තිබුණා. අන්න ඒ ප්‍රකාශය අදටත් නාපාන පේමසිරි නායක හාමුදුරන්ගේ ආදාහනයටත් වළංගුයි කියන එක මතක් කරණ්ඩයි මම එය සිහිපත් කරන්නේ මගේ මතකයේ හැටියට. මෙහෙමයි 1955 දිනමින පුවත්පතේ ආදාහනයට පසුදා වාර්තා වුණේ. විනයේ ජීවමාන මූර්තිය දැවී ගියේය. සුපේසල ශික්ෂාකාමී ජීවිතයක විශිෂ්ටාදර්ශය දැවී ගියේය. ත්‍රිභාෂා ගද්‍ය පද්‍ය රචනා මෙබඳු විය යුතු යැයි ආදර්ශ රචනා ලියු රම් පංහිඳ දැවී ගියේය. සම්පූර්ණ ත්‍රිපිටක බුද්ධ ධර්මය අටුවා ටීකා අනුටීකා සහිතව සුලලිත ලිහිල් බසින් ලියා තිබුණ රම් ස්වර්ණමය පුස්තකය දැවී ගියේය. සිංහල පාලි සංස්කෘත භාෂා තැන්පත්ව තිබූ ස්වර්ණමය නැත්නම් රම්මුවා කරඬුව දැවී ගියේය. සම්බුදු දහම දේශනා කිරීමට මහා බ්‍රහ්මයා විසින් මනුලොවට එවන ලද ධර්ම දේශකයාණන් වහන්සේගේ දේහය දැවී ගියේය. සම්බුදු සසුනේ සම්බුදු සසුන් මහා සෑයේ සිළුමින ගිලිහි වැටි දැවී ගියේය. තව විදිහකින් කියනවා නම් පැලෑන්නේ වජිරඥාන මහා නායක හාමුදුරු අපවත් වී ආදාහනය කෙරින ඒ එදා අද අපට කියන්න තිබෙන්නේ ඔය වාක්‍යම අරගෙන නාපාන ප්‍රේමසිරි මහා නායක හාමුදුරුවන්ගේ ආදාහනය තව ස්වල්ප මොහොතකින් සිදුවන්නේය. අපවත් වී වදාළ මහා නායක මාහිම්පාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා. ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් පැවැත්වෙන මීළඟ අනුශාසනාව සඳහා ආරාධනා ලබන්නේ සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අමරපුර චූලගන්ඨි පාර්ෂවයේ අතිපූජ්‍ය මහා නායක ශාස්ත්‍රපති ගන්තුනේ අසජී නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අතිපූජ්‍ය මහා නායක අනුනායක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වර ප්‍රමුඛ සබ්‍රක්‍මචාරීන් වහන්ස ශ්‍රීමත් ජනාධිපතිතුමන් ඇතුළු සංවේගයටපත් පින්වත්නි මා පළමු කොටම කැමැති තරමක අසනීප තත්ත්වයේ වැඩ සිටින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසා විධාන මහානායක මාහිමියන් වහන්සේගේ සංවේගය
ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායක භික්ෂුන් වහන්සේ වෙතත් එම දායක දායිකාවන් වෙතත් පළ කරන්නට ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට අයිති පාර්ශ්ව 22ේම මහානායක ස්වාමීන් වහන්සේලාගේ සංවේගයත් මහා ලේකකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සියලුම ලේකකාධිකාරීන් වහන්සේලාගේ සංවේගයත් අමරපුර නිකාය අභිවෘද්ධි දායක සභාවේ සංවේගයත් රාමඤ්ඤ නිකායික ස්වාමින් වහන්සේ වෙතත් එම දායක සභාවේතත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේ වෙතත් පළ කරන්නට අපවත් වී වදාළ නාපාණේ මහානායක මාහිමියන් වහන්සේ ගැන මේ දිනවල පුවත්පත්වල බොහෝ දේවල් පළ වුණා අද මෙතන අනුශාසනා රාශියකින් උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ වටිනාකම ප්‍රකාශයට පත් වුණා ඒව නැවත නැවත කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ උන්වහන්සේ අනතිමානී ගුණයෙන් යුක්ත ආදර්ශ සම්පන්න මහා නායක ස්වාමින් වහන්සේ නමක් බව මා කියන්න ඕන අවශ්‍යයෙන්ම බුදුරජාණන් වහන්සේ පුබ්බහාසී පුබ්බභාසී කියලා සඳහන් වෙනවා පළමුවෙන්ම තමන් ළඟට කෙනෙක් ආවහම තමන්ට කතා කරනකන් ඉන්නේ නැතුව සිනාමුසු මොහොනින් කතා කරන එක බුදුරජාණන් වහන්සේගේ චරිතයේ තිබිච්ච ලක්ෂණයක් අපේ නාපාන මහානායක මාහිමියන් වහන්සේ ඕනම සාමණේර නමක් තමන් වහන්සේ හමු වීමට වැඩියත් බොහොම සිනාමුසු මොහොනින් ඒ පොඩි හාමුදුරුව පිළි අරගෙන අවශ්‍ය කාරණේ ගැන විමසන ගතියක් තිබුණා ඒක මගේ අත්දැකීමෙන් මම ලබලා තියෙනවා ඒ වගේම යම් කිසි සාමණේර නමකගේ වුණත් දක්ෂකමක් දැක්කානම් ඒක අගය කරන ගතිය තව තව දිනු කර ගැනීමට මඟ පෙන්වන ගතිය උන්වහන්සේ ළඟ තිබුණා මම උන්වහන්සේට වඩා අවුරුදු 20ක් බාලයි මම පොඩි පොතක් රචනා කළා ජාතක සිතිවිලි මාලා කියලා උන්වහන්සේට මේ පොත පිරිනැබුවාම සම්පූර්ණ පොත කියවලා මට නැවත කතා කරලා උන්වහන්සේ සඳහන් කරනවා බොහොම වටිනවා අනිත් ගාථා ටිකටත් මෙහෙම සිංහල ගී ටිකක් හදන්න කියලා මම ඒක තාම කළේ නැති වුණත් මට අදත් මතක් වෙනවා උන්වහන්සේ කාරණේ මතක් කළ ආකාරය ඒ වගේම මේ ප්‍රදේශයේ සාමණේරේ බුක්සුපුහුණක ආරාම කලමනාකරණය පිළිබඳ දේශනයකට මම පැමිණියා. උන්වහන්සේ ශිෂ්‍යයන් වහන්සේලා සමග ඒ දේශනෙට සහභාගී වුණා. මගේ දේශනය අගය කරලා ඒ කරුණ මම නැවත කියන්න ඕන කරන්න අගය කරලා උන්වහන්සේ මතක් කළා මේ වගේ දේශන කරන්න භික්ෂුන් වහන්සේලා පුහුණු කරන්න ඕන ඔබ වහන්සේ කියලා. එහෙම දිරිගන්නවා. සමහර කෙනෙක් එහෙම වටිනා අදහසක් කිව්වත් අගය කරන්න කැමති වෙන්නේ නැහැ. නාපාන මහානායක මාහිමියන් වහන්සේ අනුන්ගේ දක්ෂතා අගය කරපු අනතිමානී නියතමානී නෙවෙයි නියතමානී වෙන්න රහත් වෙන්න ඕන අනතිමානී ගුණේ යුක්ත මහානායක මාහිමියන් වහන්සේ නමක් ඒක උන්වහන්සේට ගෞරවයක් හැටියට මා මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි ඒ වගේම උන්වහන්සේ අපේ මාතලේ අනුනායක ස්වාමින් වහන්සේත් මතක් කළා ඊට අදාළ දෙයක් මම බොහෝ විට දැකලා තියෙන දෙයක් තමයි උන්වහන්සේට දානමය පින්කමක මූලික කටයුතු පැවරුනොත් ඉස්සෙල්ලාම කරන්නේ තමන් වහන්සේගේ අංශකඩේ සාක්කුවක තියෙන අර පුංචි ඔරලෝසු අතට ගන්නවා වෙලාව බලන්න වෙලාව හොඳටම ගත වෙලා තියෙනවා නම් සංඝසතු වාක්‍ය විතරයි කියවන්නේ වෙන ස්වාමින් වහන්සේ නමක් ඒ වැඩේ කරනවා නම් ඔරලෝසු අතට අරගෙන පෙන්නනවා වෙලාවට වළඳන එක පින් වාක්‍ය
විනාඩි 20ක් 30ක් කියනකොට වැඩි වටිනවා කියලා උන්වහන්සේ කියපු අවස්ථා තිබුණා. අද සාමාන්‍ය පිළිවෙල වෙලා තියෙන්නේ දානයට මුලින් බණයි දානේ අග බණයි බණ දෙක. පින්වාකත් එකතු කළාම බණ තුනක්. මේ සියල්ල සියල්ල කෙරෙන්න ඕන සාසනේ ඒ ඒ වෙලාවට ගැළපෙන විදියට. පින්වාක අඩු කරන්න තියෙන අඩු කර යුතු තැනක් නම් ඒකේ අඩුවක් කරලා සාමාන්‍ය කිව්වම ඇති. බණ අඩු කරන්න ඕන නම් වළඳලා අවසානයේ බණ කියන්න තියෙන නිසා මුලින් එක කළාම ඇති. අපේ නාපාන මහානායක ස්වාමීන් වහන්සේක ආදර්ශයෙන් බොහෝ තැන්වල පෙන්නලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒ කරුණ වලට අමතරවත් මා කරුණ කීපයක් ජනාධිපතිතුමත් ඉන්න නිසා මතක් කරන්න කැමැතියි. උන්වහන්සේගේ බලාපොරොත්තු අතර ප්‍රධාන තුනක් මම දැක්කා. එකක් තමයි අමරපුර රාමඤ්ඤ දෙනිකාය ඒකාබද්ධ වෙලා වැඩ කරන දකින්න. ඒක නිකායක් නෙවෙයි සමගි සම්පන්න බවට පත් වෙලා වැඩ කරන දකින්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒකාපේ උත්තරීතර මහානායක කුටුගොඩ ධම්මාවාස අභිධාන මහානායක ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා සිද්ධ කළා අප්‍රමාණ සතුටක් නාපාන මහානායක මාහිමියන් වහන්සේට තිබුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණු තව බලාපොරොත්තුවක් තමයි මුළු රාමඤ්ඤ නිකායම බලාපොරොත්තුවත් ඒකයි අමරපුර නිකාය බලාපොරොත්තුවත් ඒකයි මේ නිකායවල කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය බලයක් ලැබෙන පනතක් ගේන්න කියලා. මේක මේ මෑත කාලීනව ආපු එකක් නෙවෙයි. මඩියේ පඤ්ඤාසී මහානායක මාහිමියන් වහන්සේගේ මහානායක උත්සව වෙලාවේ හිටියේ සුදේශ ඇමති ඒ රත්නායක මැතිතුමා. එතුමා එදා ප්‍රකාශ කරලා තියෙනවා ඔබ වහන්සේලාගේ කටයුතු වල නීතිමය ශක්තියක් ඕන නම් මගෙන් ලිඛිතව ඉල්ලන්න ඒක ලබා දෙන්න පුළුවන් කියලා 1956. ඒ කාලේ ඉඳලා මාව අධිකරණ සංඝාධිකරණ පනතක් පිළිබඳ අදහස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලේ ඇතිකලා ජනාධිපති කොමිසමක් බෙල්ලනා ඥානවල මහානායක මාහිමියන් වහන්සේගේ සභාපතිත්වයෙන් ඒක සඳහන් කළ තියෙනවා සංඝාධිකරණ පනතක් වෙනුවට ඒ ඒ නිකායවල කතිකාවත් ලියාපදිංචි කරලා නීතිමය බලයක් ලබා දෙන පනතක් ගේන්න කියලා. ඒකේ කොම්පියුටර් ඇස්වීමලුත් ඒ තීරණය මේ ගත්තා. මොන හේතුවක් නිසාද මන් දන්නේ නැහැ. අද දක්වාම ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. රාමඤ්ඤනික ඉල්ලලා තියුණා ඒ නිසා මම දන්නවා. අනිත් ඒවා කෙසේ වෙතත් අපේ කතිකාවතවත් පාර්ලිමේන්තුව සම්මත කරලා දෙන්න කියලා. මට මතකයි පහුගිය කාලෙක කතිකාවත ලියාපදිංචි කිරීමේ පනත සාකච්ඡාවට ගන්න ජනාධිපතිතුමාගේ කාර්යාලය රැස්වීමට එවලා තිබුණා. අවසානයේ කොරෝනා නිසා නැවත ඒක කතා කරන්න බැරි වුණා. ඒකත් නාපාන මහානායක මහමියන් වහන්සේගේ තිබිච්ච උදාර බලාපොරොත්තුවක්. අනිත් එක තමයි ගව ඝාතනයේ නැවැත්වීමට තීරණ කළා කියනකොට උන්වහන්සේ ලොකු සතුටක් ලබන්න ඇති ඒකන කතා කරලා තියෙනවා. හැබැයි ඒකත් දැන් පමා වෙලා තියෙන්නේ. සමහරු කියනවා ඒක එයාගේ කර්මාන්තයක්ලු. එයාගේ කර්මාන්තයක් හරක් මරණේක. නැවැත්තුවාම එයාට රස්සාව නැති වෙනවා කියලා. පුදුම කතාවක් මේක. අපි අලියෙක් ඇදෙක් පෙරහැරේ රැංගියත් සත්ව හිංසාව කියලා ඒකට උද්ඝෝෂණය කරන ලෝකයක හරක් මරණේක කර්මාන්තයක් බවට පත් කරගෙන. අපි අගමැතිතුමා හරක් මරීමේ නවත්වනවා කියලා කිව්වා. නමුත් ඒක නැවත తాවකාලිකව නැවතිලා තියෙනවා. නැවතිලා තියෙන්නේ හරක් මැරීම නෙවෙයි. හරක් මැරීමෙන් නවත්තන්න ගෙනාපු අදහස යෝජනාව. මේක නාපාන පේමසිරි මහානායක මාහිමියාණන් වහන්සේ හිටියානම් තවදුරටත් වැඩ හිටියානම් නැවත මතු කරයි කියලා මම හිතනවා. සෝපිතාඳුරු පෙරමුණ අරගෙන තියෙනවා. රාමඤ්ඤනිකායම ඕමල්පේ සෝපිතාඳුරු. අරණ හරක් ආරක්ෂා කරගන්නවා. ඉතින් මේක මම ඉදිරිපත් කරන්නේ නාපාන පේමසිරි මහානායක මහමියන් වහන්සේට හුඟක් ගෞරව ඇති කතාන්තර මෙතන කියවුණා. ජීවත් වෙන්න කාලේ එහෙම කළාද කියන එකත් එක ගැටලුවක්. වැඩිමහල් කොමිට සැලකුවාද? උන්වහන්සේ සැලකුවා. මේ ඊයේ පෙරේද පත්‍රයක තිබුණා පොඩි හාමුදුරනමක් වගේ හිටගෙන ලොකු හාමුදුරනමක් කවිච්චික පාඩු වෙලා ඉන්න තැනක ඉන්නවා. මම බැලුවා කවුද මේ හාමුදුරු? බැලුම අලුත්ගම ධම්මානන්ද හාමුදුරු. උන්වහන්සේ ළඟ සාමණේර නමක් වගේ හිටගෙන ඉන්නවා නාපාන පේමසිරි නායකහරු. ඒ කාලේ මහානායක නොවන්ට ඇති මම දන්නේ. නමුත්
කොච්චර උන්වහන්සේ වැඩිමහල් ගමන සැලකුවාද අපේ වැඩිමහල් කම කියලා කියන්නේ උපසම්පදාව වයස නෙමෙයි උපසම්පදාවෙන් තමයි වයස මනින්නේ වැඩිමහල් හාමුදුරුව උපසම්පදාවෙන් Tamanට වැඩි නම් වදින එක උන්වහන්සේට ලොකු ආසනයක් දෙන එක ඒක සාමාන්‍ය අපේ ශාසනික සම්ප්‍රදාය ඒක තමයි මහා කවිච්චියේ අලුත්ගම ධම්මානන්දහරෝ වඩා හිඳුවලා සාමුණීරණමක් වගේ හිටගෙන උන්වහන්සේ කතා කරන පත්තරේ අරන් බලන්න පුළුවන් ඕමල්පේ සෝපිතහරෝගේ ලිපිය පළවෙච්ච පිටුවේ තියෙනවා එහෙම ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කලයි කියන්නේ ඒ අපි දන්න දේවල් එකතු කරගත්තාම හුඟක් දේවල් උන්වහන්සේගේ චරිතය ඉගෙන ගන්න තියෙනවා මීට වඩා මම මගේ අනුශාසනාව දික් කරන්නේ නැහැ නැවත වරක් අපේ උත්තරීතර මහානායක කොටුකොට ධම්මාවාසා විධාන මාහිමියන් වහන්සේ ඇතුළු මුළු සංඝ තලයේම සංවේගය රාමඤ්ඤ නිකායට ශ්‍රී ලංකා අමරපුර සාමග්‍රී සංඝ සභාවට පළ කරමින් මගේ අනුශාසනාව නිමාවටපත් කරනවා තෙරුවන් සරණයි අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අපේ හමුතුරන් වහන්සේ වෙනුවෙන් පැවිදි අනුශාසනා ඒ සමග නිමාවටපත් වනවා ඇතේ සානයේ අපි ඊටමත් කෘතවේදීව සිහිපත් කළ යුතුයි සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සමිතියේ ගරු සභාපති අලව්වේ ගුණරතන හිමිපාණන් ඒ වගේම සිංගප්පූරුවේ බුද්ධ විහාර සමිතියේ ගරු අනුශාසක ගාල්ලේ උදිත හිමිපාණන් ඇතුළු ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ විශේෂ චීවර පරිත්‍යාගයෙන් තමයි අද පූජනීය මහා සංඝයා වහන්සේට මතක වසර පූජාව සඳහා එක්ව චීවර පූජාවක් සිදු කිරීමේ අවස්ථාව ලැබුණේ ඒකම අපි ඊටමත් කෘතවේදීව සඳහන් කරනවා විදේශ විවිධ සංවිධාන වලින් ශෝක ප්‍රකාශ මහ රාශියක් ලැබී තිබෙනවා ද සංහන් ද විපස්සනා දුර ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ කාම්බෝජය ද සංඝ නායක කවුන්සිල් ඔෆ් ද කිංඩම් ඔෆ් කැම්බෝඩියා ගෞරවනීය සබ්දම් ඔම්ලිං හෙන් නාහිමියන් ජාත්‍යන්තර කාම්බෝජ මධ්‍යස්ථානයේ කඩුවෙල සභාපති මුන් සාහිමි කාශ්‍යප හිමි සහ මහ උපාසිකා සොක්ඉන් මැතිනිය කාම්බෝජ භික්ෂු සංසදය ඇමරිකාව චීනය වෙනඩබල් මං සෙන් ඔන් ඔන් බිහාප් ඔෆ් ද ගුවන් සෙන් බුද්ධිස් ඇසෝසියේෂන් ෆූජියාන් පළාතේ බෞද්ධ සංගමයේ චීනය ගුවන්දොන් ඕවශන් වාණිජ සංගමයේ චීනය බර්ලින් සම්බෝධි බෞද්ධ විහාරයේ ජර්මනිය පූජතර පරවාහර චන්දා චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ප්‍රංශයේ දායක පිරිස ඉන්දියාවේ රජගහනුවර වේලුවන ශ්‍රී ලංකා රාමයේ පූජ්‍ය පල්ලේගම විජිත ස්වාමීන් වහන්සේ පකිස්තානයේ තානාපතිතුමන් මොහමඩ් සීඩ් කතක් මැතිතුමන් එවැගේම ධම්මකාය පදනම තායිලන්තයේ වෙනඩබල් වරපඤ්ඤෝ රාමඤ්ඤ ධම්මාචරිය සංසදයේ බුරුමය එවැගේම චන්දසාර ස්වාමීන් වහන්සේ බුරුමේ යැංගුන් චිතගු ජාත්‍යන්තර බෞද්ධ අකඩමියේ මියන්මාරයේ ආචාර්ය අසින් ඥානිස්සර ස්වාමීන් වහන්සේ ඉන්දියානු තානාපති ගෝපාල් බාග්ලේ මහත්මයා බුද්දිස් මහාවිහාරයේ මැලේසියාව පූජ්‍ය කිරින්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සහ සංවිධාන එවැගේම අති උතුම් මල්කම් රංජිත් හිමිපාණන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා ආචාර්ය ඒටි ආරියරත්න මැතිතුමන් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය ඒ වගේම විදේශ බෞද්ධ චාරිකා සංවිධායකවරුන්ගේ සංගමය ඇතුළු සංවිධාන රාශියකින් මේ ශෝක ප්‍රකාශ අප වෙත ලැබී තිබෙන බව කරුණාවෙන් සඳහන් කරනවා ලෝක බෞද්ධ නායකත්වයෙන් පිදුම් ලබන 14 වෙනි දලයි ලාමා තුමා අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේගේ ආධ්‍යාත්මික සොහොජුරෙක් හැටියට සැලකුණු උතුමෙක් උන්වහන්සේ මේ ආකාරයෙන් තමන්ගේ සංවේගයේ පළ කරනවා condolence message from his holiness 14th dalai lama it is with sadness that I learn the news of the demise of venerable napana pemasiri thera the mahanayaka of sri lanka ramanya mahanikaya at the age of 98 I offer prayers for our senior spiritual brother and my condolences to his many followers we had the opportunity to meet in delhi In 2015, along with other senior monks from Sri Lanka, we had valuable exchanges of views, and we all agreed on the importance of the meeting more frequently to continue our exchanges of views and to find ways to educate in people on behalf
to again on how to again how to gain the ultimate happiness and peace of mind. I understand the Venerable Napana Pema Siri Thero devoted himself to service of others. As we remember our late spiritual brother, may he attain ultimate bliss of Nibbana, 14th Dalai Lama from India. Meelangata me avasthave sidu karana gihi parshave anusasana saha deshana sadaha avasthavai. Theruvan saranai. Varshak dahas satase hata tunavana vita ape rata yatat vijitayak. එවකට මේ රටේ භික්ෂු පරපුර අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටියා. එනිසාම උන්වහන්සේට සැබෑ භික්ෂු විනය සොයමින් දේශ දේශාන්තරවල සැරිසරන් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට බුරුම දේශෙන් අනුශාසනා සහිතව ලැබුණු නිකායක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය. මේ නිකාය එදා පටන් සියලු නිකායන් සමග ඒකාත්මිකව භික්ෂු පරපුරක් බිහි කරන වාසයේම ගිහි පාර්ශවයේ බොහෝ දෙනාද සම්බන්ධ කර ගනිමින් මේ රටේ උන්නතිය සඳහා සම්බුදු ශාසනයේ චිරස්ථිතිය සඳහා තම මෙහෙවර සිදු කරනු ලැබුවා. එම නිසා මේ මොහොත අපි අවස්ථාවක් කොට ගන්නවා ගිහි කතා අතර පළමු වෙන්න වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නිකාය ආරක්ෂක සභාව වෙනුවෙන් අදහස් දැක්වීම සඳහා. එවෙනුවෙන් මගේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නිකාය ආරක්ෂක සභාවේ ගරු සභාපති හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමනි ඔබතුමන්ට. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපවත් වේ වදාළ අති ගෞරවනීය අති පූජනීය මහානායක මහන්සියට අවසාන ගෞරව දැක්වීම සඳහා පැමිණි අති ගෞරවනීය මහානායක හිමිපාණන් වහන්සේලා, අරුණායක ස්වාමීන් වහන්සේලා, සංඝනායක ස්වාමීන් වහන්සේලා, මහා ලේකාදී ස්වාමීන් වහන්සේලා, එවැගේම සිල් මෑණිවරු අනිකුත් අන්‍ය ආගම් නියෝජනය කරමින් ඒ පැමිණි නියෝජිතවරුන් ඇතුළු සියලුම ආමංගල සභාවෙන් අවසරයි. එවාගේම මහා ලේකධාර හිමිපාණන් වහන්සේත් අද රජයේ නියෝජනය කරමින් පැමිණි අධිකාරු ශ්‍රී ලංකා ජනරේ ජනාධිපතිතුමා, එවා විපක්ෂ නායකතුමා, එවාගේම ආණ්ඩුකාරතුමා, your excellencies, members of the diplomatic corps, delegates from various foreign organizations, we warmly welcome your presence and we appreciate all the trouble that you have taken. එවගේම සියලුම හිටපු මැති ඇමතිවරුනි, සියලුම මැති ඇමතිවරුනි, හිටපු දිසාපති, හිටපු දිසා ඇමතිවරුනි, හිටපු ආණ්ඩකාරතුමනි, එවගේම ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාපති, වැඩබන්න පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීවරුනි, එවගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අපේ ගරු ලේකාධිකාරී ලසන්ත අරගියවන්න මැතිතුමනි, එවාගේම නිකායක සභාව නියෝජ්‍ය සභාපති කේසල්ලාල් ගුණසේකර මැතිතුමනි, භාණ්ඩාගාරික ඩොක්ටර් ආනන්ද මේ වෛද්‍ය ගුරුගේ මැතිතුමනි, කරුතල බෝධරාජ මණ්ඩලයේ සභාපති අජිත් සොයිසා මැතිතුමනි, මහදිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම් රතු රජේ නිලධාරවරුනි, දායක සභාවේ සාමාජිකවරුනි, අපවත් වදාළ නායක හිමිපාණන් වහන්සේගේ ඥාතිවරුනි, කාලානුරූපව දීර්ඝ කතාවක් මේ අවස්ථාවේදී මං හිතන්නේ අවශ්‍යයි කියලා පසුගිය දින පහ තුළම මේ රටේ ප්‍රවෘත්තිපත්වල රූපවාහිනියේ ගුවන් විදුලියේ අපේ මහානායක හිමිපාණන් වහන්සේගේ අති උතුම් විශිෂ්ට ගුණාංග සම්බන්ධයෙන් බොහොම හොඳ නිවර්ණයක් කරලා තිබුණා. ඉතාමම උතුම් ගුණාංග සම්බන්ධයෙන් හොඳ විවරණයක් අද අනුශාසනා කරපු අපේ ගරුතර මහා සංඝරත්නයේ ඒ ගැන හොඳ කරුණු පැහැදිලි කළා. ඒ නිසා මම හිතන්නේ ඒ ගැන කතා කළ යුතුයි. නමුත් අද ශාසනයට විශාල ඉදසක් ඇති වෙනවා. උන්වහන්සේ දශක තුනකට කාලයක් කිට්ටු කාලයක් ආශ්‍රය කිරීමේ අවස්ථාව වාසනාව අපිට ලැබුණා. සමන් උන්වහන්සේගේ චරිතයේ අප අගය කරන කරුණු දෙකක් පමණ සඳහන් කිරීම යෝග්‍යයි කියලා මං හිතනවා. අපි දුර උන්වහන්සේ බොහෝ දුර දැකපු මහ තෙර නමක්. මම උන්වහන්සේ දුර දැකපු මහ තෙර නමක් කියන්නේ මට මතකයි
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ පසුගිය දශක දෙකහමාර තුළ විශාල වෙනස් වීමකට යටත් වුණා. ඒ කටයුත්තේදී අපේ වේවල්දෙණියේ හිටපු මහානායක ස්වාමින් වහන්සේත් අපවත් වී වදාළ මේ මහානායක ස්වාමින් වහන්සේත් එක්ක වෙලා දායක සභාවස් කිට්ටු කරගෙන ඒ සමයෙන් අවශ්‍ය සියලුම සැරසුම් සකස් කළා. ඒක දිනු කරන්න. ඒ නිසා අද අපව වේල බලනකොට අපිට සන්තෝෂ පුළුවන්. මහානායකයන් පානන් වහන්සේ වෙනුවෙන් නිල නිවාසයක් කාර්යාලයක් දානශාලාවක් පුස්තකාලයක් නිර්දාරින් හිමි වෙනුවෙන් වෙනම නිවාස වෙනම කාමර වෙනම කාර්යාල අදි නව පාසුමන් රාශියක් එදා ඇති කිරීමට හැකි වුණා. ඒ දර්ශනේ ඒ ශක්තිය අපිට ලැබුණේ මුන්වහන්සේ දුන් ඒ දර්ශනය තුළ. ඒ වගේම මුන්වහන්සේ තවත් ඉතාමත්ම ආශාවෙන් සිර දෙකක් තමයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ශ්‍රී ලංකා අමරපුර නිකාය එක්කවලා වැඩ කිරීම. බොහෝ අවස්ථාවලදී අපි හැම වෙන සෑම අවස්ථාවකදීම උන්වහන්සේ මේ ගැන අපි සමග කතා කරනවා. බොහෝ උනන්දුවෙන් කතා කළේ කොටකොඩ අපේ මහානායක ස්වාමින් වහන්සේ සමගත් කතා කරලා උන්වහන්සේ විශාල උනන්දුවක් මේ ගැන දැක්වුවා. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ කතිකාව සම්බන්ධයෙන් ওই කතිකාවත් පසුගිය 2015 ඇවිත් දින 100 කාලයේදී ඒ කතිකාවත් හැදුවා. ඒ කතිකාවත් හදලා නමුත් ඉදිරිපත් කිරීමට ඇහුනේ එතන දේශපාලන ભેදයක් ඇති වුණා. එහෙම නැත්නම් ඒ කතිකාවත් දැනුම් සූදානම් මම අධිකාරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන එතුමාගේ අවධානය යොමු කරලා මේක ඉතා ඉක්මනින් දියත් කරන්න කියලා. මොකද ශාසනයේ ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම අනික් කරුණු තමයි උන්වහන්සේ ශාසනය තුල සමගිය ඇති කළා. සාමයේ ශාසනය තුල එකඟත්වය ඇති කළා. ඒ සමගිය එකඟත්වය තුල ඒ ඇති කළ නිසා තමයි අද අපිට රාමඤ්ඤ නිකායට මහානායකයන් පානන් මහත්මයා කෙනෙක් පත් කරන්න පුළුවන් වුණේ ඒකමතිකව කිසිම තරගයක් නැතුව. ඒ වගේම රාමඤ්ඤ නිකාය පමණයි තනි මහානායකයන් පානන් මහත්මයා නමක් පාලනය කරන නිකාය. මේ සියල්ලම සිදුනේ අපේ මහානායකයන් පානන් මහත්මයා දුන් ඒ ආදර්ශයේ ඒ වගේ දුන් උපදේශය නිසා. මේ සමීට වඩා දීර්ඝ ලෙස මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේගේ අපවත් වීම අපේ ශාසනයට විශාල හිදසක් බුදු ශාසනය චිරස්ථේ සඳහා විශාල හිදසක් ඇති වෙනවා. ඒ නිසා උන්වහන්සේගේ අපවත් වීම ගැන අපි බලවත් කනගාටු ප්‍රකට ගමම්ම උන්වහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභිනව මහානායක ස්වාමීන් වහන්සේටත් ඒ වැඩ කටයුතු කරන හැමේ ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මම මේක අවස්ථාවක් කරගන්නවා අද මේ උත්සවයේ ඉතාමත්ම විශේෂ සම්මන්ත්‍රණ සංවිධානය කිරීමට උපදෙස් දීම සම්බන්ධව අධිකාරු ජනාධිපතිතුමාටත් ඒ වගේ හමුදාවටත් ඊට අදාළ සියලුම රජ නිලධාරීන්ටත් ඉතාම විශේෂ සම්මන්ත්‍රණ මේ කටයුත්ත කළා. ඒ නිසා නිකාරක සභාවේදී මගේ ගෞරවපූර්වක තුතිය මේ අවස්ථාවේ පුරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නාපානේ පේමසිරි අපේ නායක හමුදුරන්ට දේශපාලනයක් තිබුණා. හැබැයි ඒ පක්ෂ දේශපාලනයක් නෙවෙයි. උන්වහන්සේට තිබුණා දශරාජ ධර්මෝස්සේ රටපාලනය කිරීමේ වමනාවක්. උන්වහන්සේට තිබුණා සත්‍ය අපරිහානීය ධර්මෝස්සේ ධාර්මිකව රටපාලනය කිරීම වෙනුවෙන් දේශපාලනයක්. එනිසා උන්වහන්සේ සොයා පැමිණි කවරකුවද උන්වහන්සේට එකයි. ඒ හැමෝටම ධර්මයේ දේශනා කළේ උන්වහන්සේට අවශ්‍ය උපදෙස් අනුශාසනා ලබා දුන්නේ ධර්මයේ කේන්ද්‍ර කරගනිමින්. ඒ ගමන් මගේ ගිය බොහෝ ඇත්තන් මේ ස්ථානයේ ඉන්නවා. ඒ හැම දිනම වෙනුවෙන් බොහෝ අයට කතා කරන්න අවස්ථාව ලබා දී ඇති මේ වෙලාවේ මේ ළඟ ගිහි කතාව වෙනුවෙන් මා ආරාධනා කරනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමන්ට. වැඩමව වදාළ අතිපූජනීය ගෞරවනීය වන්දනීය ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා ලේකකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා කාරක සංඝ සභා සභික නායක ස්වාමීන් වහන්සේලා
ප්‍රමුඛ අතිපූජනීය වන්දනීය ගෞරවනීය උත්තරීතර මහා සංඝරෝණින් අවසරයි අතිගරු ජනාධිපති සමාවෙන්න අනිකුත් ආගමික නායකවරුන්ගේ අවසරයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ගරු මැති ඇමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා ඒ වගේම රාමඤ්ඤ මහානිකායේ නිකාය ආරක්ෂක සභාවේ ගරු සභාපති හිටපු කථානායක දේශපන්දු ගරු කරු ජයසූරිය මැතිතුමා එහි ලේකම් ලසන්ත අලගිය වන්න මැතිතුමා ඒ වගේම උපසභාපති කේසරලාල් ගුණසේකර මැතිතුමා ප්‍රමුඛ සියලුම රාජ්‍ය අංශයේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ඒ වගේම පැමිණ සිටින පින්වත් සියලුම දෙනාගෙන්ම අවසරයි අපවත් වී වදාළ ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේ අති උතුම් වූ භික්ෂුවක් හැටියට අසීමිත ආගමික සේවාවක් ඉටු කරපු මහා යතිවරණයන් වහන්සේ ළමක් හැටියට අපි හැමෝම පිළිගන්නා කාරණාවක් අසීමිත කරුණාවෙන් දයාවෙන් සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා චිරස්ථිතිය උදෙසා අමිල නිර්මල සේවාවක් කරන්නට උන්වහන්සේ නායකත්වය ලබා දුන්නා. සම්බුද්ධ ශාසනය ශක්තිමත් කරන්නටත් ව්‍යාප්ත කරන්නටත් අප රටේ ආගමික සිද්ධස්ථාන ගොඩනගන්නටත් දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කරන්නටත් ඒ වගේම සම්පත් ඌනතාවෙන් පෙළුණු විහෙර විහාරස්ථාන පෝෂණය කරන්නටත් ඓතිහාසික කාර්යභාරයක් නිහඬ ආගමික ශාසනික සේවාවක් අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඉෂ්ට සිද්ධ කරා. ඒ වගේම සම්බුද්ධ ශාසනය සුරකින්නට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට ඒ වගේම අපේ රටේ ආරක්ෂාව වෙනුවෙනුත් හැම අවස්ථාවකදීම මේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ඉදිරිතරව ඉදිරිපත් වුණා. යම් අවස්ථාවන් වලදී ඍජුහා වක්‍රව අපේ රටේ ස්වෛරීත්වයට බහුමික අඛණ්ඩතාවයට අපේ රටේ එක්සත් භාවයට ඒකීය භාවයට තර්ජන ගර්ජන එල්ල වෙනකොට නොබියව ඉදිරිතරව රට සුරකීමේ සෑම උත්සාහයකටම මේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අප්‍රතිහත ධෛර්යය තුලින් ඒ ශක්තිය ලබා දුන්නා. සම්බුද්ධ ශාසනය සුරකින ප්‍රායෝගික වැඩසටහන්වලදී ඉමහත් ශක්තියක් මේ නායක මාහිමිපාණන් වහන්සේ එකතු කරා. අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම අප රටටත් සම්බුද්ධ ශාසනයටත්
දරාගත නොහැකි පාඩුවක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම අභිනව මහානායක මාහිමිපාණන් වහන්සේ සමගත් මේ රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඒ වගේම අභිවෘද්ධිය උදෙසා ඒ කළ යුතු සීලම ක්‍රියාදාමයන් වලට විනායක මාහිමිපාණන් වහන්සේට ඒ ඉෂ්ට කරන්නට ලබා දිය යුතු උපරිම සහයෝගය ලබා දෙන්නට අපි හැමෝම කැප වෙලා සිටිනවා. අපේ මාතෘභූමියේ අනන්‍යතාවය අපේ සංස්කෘතිය අපේ සભ્યත්වය අපේ ආගම ධර්මය සැබවින්ම සුරකීමේ ඒ ගමන අපේ රටක් හැටියට ක්‍රියාත්මක කරන්නට ඕන. අපේ රටේ ඒකීය භාවයේ මුර දේවතාව සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සපයන අපේ ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයට ඒ ලබා දිය යුතු උපරිම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අති උත්තරීතර ආගමික ශාසනික සේවාවක් ඉටු කරපු අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ තෙලස්වන මහානායක හුරිකඩුව මැණික් හින්න විද්‍යාසාගර මහපිරිවෙන් මහා විහාරාධිපති තත් පරිවේනා දක්ෂක විනයාචාර්ය විනය විශාරද සිරි සීලවංශ වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ග මහා පණ්ඩිත පරම පූජනීය නාපාණේ ප්‍රේමසිරි මහානායක මහපිරිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත්පත් වේවා කියා ප්‍රාර්ථනා කරමු. අපේ මහානායක හාමුදුරුව අපවත් වුණ දාසිට බොහෝ දිනෙක උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න මැණික්කින හුරේකඩුව විද්‍යාසාගර පිරිවෙනට පැමිණියා. ඒ වගේම පැමිණීමට නොහැකි බොහෝ දිනෙක උන්වහන්සේට පරලොවින් නිර්වාණ සෝය ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ වෙනුවෙන් විවිධ පින්කම් සංවිධාන කරලා තිබුණා. ඒ පැමිණි අය අතර විවිධ වූ ආගමික භක්තිකින් පවා සිටියා අපි දැක්කා. ඒ අතර සුවිශේෂී අයකු අද උදේ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව පුද කළා. අපේ මහානායක හාමුදුරුව සමග ජීවිතයේ බොහෝ කාලයක් සමීපව ඇසුරු කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරුවග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමන් උන්වහන්සේගේ මේ ආදාහන පූජෝත්සවයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියත් අත්‍යවශ්‍ය වූ කරුණක් හේතුවෙන් අද එතුමන්ට මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වුවත් ගරුවග්‍රාමාත්‍යතුමා අද උදෑසන මහානායකයන්ගේ දේහයට අවසන් ගෞරව පුද කළා. ඒ පිළිබඳවත් සිහිපත් කරනවා සේම මෙය අවස්ථාවක් කොට ගන්නවා අග්‍රාමාත්‍යතුමාගේ අනුදැනුම පරිදි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අභිනව මහානායක දුරන්දර අපේ හාමුදුරන් වහන්සේට ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුභාශිංසන පිරිනමන ලෙසත් දන්වා සිටියා. ඒ බවත් ප්‍රකාශ කරමින් දැන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ශෝක ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවයි. ඒ වෙනුවෙන් මා ආරාධනා කරනවා නාපාණේ අපේ හාමුදුරුවෝ ඉපදුනේ නාපාණේ. උන්වහන්සේ පැවිදි බිමටපත් උනේ මැණික්කින්න ප්‍රදේශයේ හොරේකඩුව ප්‍රදේශයේ. උන්වහන්සේගේ ජීවිත ගමනම ගලාගෙන ගියේ මැණික්කින්න හොරේකඩුව විද්‍යාසාගර පිරිවෙනත් එක්ක. උන්වහන්සේගේ ජීවිතය බත උනේ මැණික්කින්න හොරේකඩුව නාපාන කියන මේ ගම් එක. මේ ගම්මාන වර්තමාන කුණ්ඩසාල මැතිවර්ණ බල ප්‍රදේශයට අයත්. මේ කුණ්ඩසාල ආසනයේ වත්මන් දේශපාලන නායකත්වයට මා ආරාධනා කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කරන්න. මගේ ආරාධනය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් රජයේ ජනමාධ්‍යකරු අමාත්‍ය කෙහෙළිය රඹුකල්ල මැතිතුමනි ඔබතුමාන්ට. ගෞරවනීය ත්‍රෛනිකායක මහානායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ, වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ නවසරයි,
අනිකුත් ආගමික පූජකවරුනි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි එවැගේම ගරු අමාත්‍යවරුනි ආණ්ඩුකාරවරුනි විපක්ෂ නායකතුමනි එවැගේම නිකාය ආරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති හිරපු කතානායක කරු ජයසූරිය මැතිතුමනි එලේකම් වසන්ත අලගේවන්න මැතිතුමනි එවැගේම මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරී එවැගේම මේ සම්පූර්ණ කටයුතු වලට සහයෝගය ලබා දීපු දේශපාලන අධිකාරිය සහ ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරී මහත්මරුන්ගෙන් අවසරයි. හුරේ කඩුව විද්‍යාසාර පිරිවෙනේ දායක සභාවේ පින්වත් අපේ සභිකයන් ප්‍රමුඛ ප්‍රදේශවාසී දයාබර හිතවත් මෞර්ණි පියවරුනි සහෝදර සහෝදරවරුනි මට බාර දීලා තිබෙන කාර්යය තමයි තිකවුරු අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කිරීම. ඉතින් පෙර වචනයක් මිනිත්තුවක් ගත යුතුයි. විශේෂයෙන්ම මට මතක විදියට 2012 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පදවිය ලැබපු වෙලාවේ ගිහියන් හැටියට ඒ වක්‍යෙම එදා මට බාර දුන්නේ. අපිට හැකියාවක් ලැබුණා ඒ උත්සවයේ ඉතාමත්ම ගාම්භීර ලෙස නිදහස් චතුරස්‍රය ඊට පසුව නිවේදක මහතා කියාපු විදිහට හුරි කඩුව ප්‍රදේශයේ එම උත්සවය ඉතාමත්ම සාර්ථක විදිහට කරන්න එදා සිට උන්වහන්සේ සමග තාමත්ම කිට්ටුවෙන් ඇසුරු කරමින් මේ පළාතට විශේෂයෙන්ම ජාත්‍යන්තර බෞද්ධයන්ට රටක් හැටියට අපේ සියලුම බෞද්ධයන්ට හැබැයි අපේ හාමුදුරු සදහන් කරපු විදිහට දුම්බර මිටියාවතට අහිමි වෙච්ච මිනි පහනක් හැටියටයි අපි දකිනවා මුළු ලෝකෙටම අහිමි වෙච්ච කොට දුම්බර මිටියාවතට විශේෂයක් දරනවා ඒවත් නිසා අපට අහිමි වුණේ නායක සාමුදුරුවෝ පමණක් නොව නායක හාමුදුරන්ගේ ආශ්‍රය නායක හාමුදුරන්ගේ අනුශාසන නායක ස්වාමින් වහන්සේගේ අපත් සමග තිබ්බ ලෙංගතුකම ඒ සියල්ල අපට අහිමි වුණා. එනිසා මේ ශෝකය විශාල වශයෙන් අපේ හදවතට දැනෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ගරු අක්‍රාමාත්‍යතුමාගේ ශෝක පණිවිඩය කියවීමට අවසරයි. මැණික්කින්න හුරි කඩුව විද්‍යාසාර පිරිවෙන් විහාරාධිපති මහාවිහාර වංශක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 13 වැනි මහානායක දුරන්දර රාජකීය පණ්ඩිත ගෞරවාහාරිය නාපානේ ප්‍රේමසී අභිදාන මහානායක ස්වාමින් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වෙමි. අපනාහිමිපාණන් වහන්සේ කන්ද උඩරට නාපාන ග්‍රාමයේදී ජම්මලාභය ලැබ 1933 වර්ෂයේදී පැවිදි දිවියට ඇතුල් වූ 1943 වර්ෂයේදී කන්ද උඩරට කටුගස්තොට පිඟාවය බුද්ධකූක සීමා මාලකයේදී උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ. සිය ගුරුදේවයන් වහන්සේ වෙතින් පැවිදි දිවියට අවශ්‍ය මූලික බණදහම හදාරා පිරිවෙන් අධ්‍යාපනයට යොමු වී රාජකීය පණ්ඩිත උපාධියද හිමි කරගත්. අනතුරුව පරිවෙනාචාර්යවරයෙකු හා පරිවෙනාධිපතිවරයෙකු ලෙසින්ද කටයුතු කළ උන්වහන්සේ හුරුකඩුව විද්‍යාසාර පිරිවෙන ආරම්භ කරමින් භික්ෂුන් වහන්සේලාගේ මෙන්ම ගිහි දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කළහ. සිය පැවිදි දිවියේදී ශාසන ශෝභන ත්‍රිපිටක වාගේශ්වර සිරිශීල වංශ වංශලාකාරී ත්‍රිපිටක වංශරත්න රාජගුරු පරියන්ත විශාරද විනයාචාර්ය ත්‍රිපිටක චක්‍රවර්ති වැනි ශාසනික
Mahapadi lab labagani meter unwahansela the bagia quota salakami. Tavada unwahansege sasanika seve garukiri maklesser, Myanmar Rajavishin, Agmaha Pandita upadi the Pirinami meter, Miyamastavi the Sihipat Kalayutri. We are starting a Ganaka Arambakala unwahanse. Swanikaya vivida tanaturu, menma, mahanayaka padaviya dharamin, apamana sevayak swanikayata menma deshiya saha jatyantara samajata itukirima atishayan agaya kala yutu karunaki. Apa mahanikaya mahanahamiyan alpesa nihankara diviyak gata kala atara sasanika pratipatti akurata itukala unwahansege Awada Anusasana Labaganim Sandahayana Sam Avastava Kidimunhanse Mahata Labadun Awada Anusasana Mahata Kisivitakat Amatakanove Visheshen Unhanse Sanskritika Slokian Genehara Pamin Eyadango Karnu Padanam Karagena Labadun Awada Anusasana Mage Jivitela the Bagia Kotasalakami Parianta Patiantaha Prativedi Shasane Dunu Desa Apakapavi Katiutukala Mevan Yativarayan Mahansela Sasunat Ahimeim Sasune Idiri Gamanata Mahat Paduak Lesser Mamadakimi Puravasaranu Namekatasan Nakaliak Siajivite Paramayas Muktivindi Apavati Vadal Tikavruni Naika Premisiri Abidana Mahanaika Himipanan Wahanse to Tumu Nimansa Sua Atwevai Pratana Karnatara Sangwege Patun Nuhansege Saudara Hashis Swami Nuhanse Latat Deshi Hajatiantra Brahud the Prajatat Suki Anu Naika Swami Nuhansila Pramukha Maha Sangarat Netat Rajet Maget Balavat Sangwede Main Pudakarasitim Mahinda Rajapaksa Sri Lanka Prajatantra Samajavadi Jan Raja Karwakramatim හැම බෞද්ධ භික්ෂුවකගේම නම ඉදිරියෙන් ඔබ වහන්සේගේ ගමේ නම තියෙනවා ඔබ වහන්සේ වියත් විශාරද දැනුම ඇති පඬිරුවණක්ව දේශදේශාන්තරවල ධර්මයේ දේශනා කරනකොට ඔබ වහන්සේගේ ගමටත් නම නිසාම අරුතක් අගයක් එකතු වෙනවා ඔබ වහන්සේ ඒ නම රැගෙන රටින් එපිටට වැඩම කරන තැන ඒ ගමට විතරක් නෙවෙයි ශ්‍රී ලාංකීය භික්ෂුවක් කියන ගෞරවයත් එක්ක අපේ රටට ගෞරවය හිමි වෙනවා. එනිසා ජාත්‍යන්තර තලය තුල ශ්‍රී ලංකාවේ නම රඳවන්නට ඔබ වහන්සේගෙන් ලැබුණු සේවය අතිමහත්. නාපානි ප්‍රේමසිරි අපේ නායක හාමුදුරුවොත් එහෙමයි. ජාත්‍යන්තර සමුළු ගණනාවකදී මහා නායකවරයෙකු ලෙස උන්වහන්සේ සංකේතවත් කළේ ශ්‍රී ලාංකීය අපේ ඔබේ ඒ අභිමානවත් නාමයයි. ඒ අභිමානවත් ශ්‍රී ලාංකීය නාමයේ රැඳු Ape Hamuduran Wahanse Winwin, Melanga Guna Katanese Dukaranamage Aradanir, Watman Sri Lankawe Garu Janadi Pritumani, Obatumandai, Magareume, Sri Lanka Prichatantrika Samajwadi, Janaraji, Atikaru Janadi Priti, Gotabi Rajapakshmetumani, Obatumand. Srimad. Mahanayaka Swamindriyan Mahansela Anunayaka Swamindriyan Mahansela Pramukata Ati Pujaniya Mahasangaratne Navasarai Sesu Agamika Pujakutmani Garu Vipakshanayaka Tumani Mathi Amathi Varuni Hitapu Kathanayaka Tumani Andukara Tumani Thanapati Varuni, Trivida Hamutapati Varuni, Police Patumani, Raja Nildari Varuni, Ramanya Mahanikaya Dayaka Sabhave, Siluma Dayaka Sabhave Pingatuni, Sri Lanka Ramanya Mahanikaya Utum Mahanayaka Dure Hubon Lada, Hurikadua Sri Vidyasagara
පිරුවෙන් මූල විහාරාධිපති ශාසන සෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පඬිත විනය විශාරද අගමහා පඬිත අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහා හිමියන් වහන්සේ සම්බුද්ධ ශාසනයට රටට සමස්ත ලෝක බෞද්ධ ජනතාවට ශ්‍රී ලාංකීය සමාජයට කළ උතුම් මෙහෙවර සිහිපත් කරන විට අප මහා නායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම සමාජයට වගේම මටත් පෞද්ගලික මහා පාඩුවක් ලෙස මම සලකනවා. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට ලැබීම වටිනා ශාසනික යුතුයකමක් ඉටු කරන අවස්ථාවක් හැටියටයි මම සලකන්නේ. බුදුදහම වැනි වටිනා දර්ශනයක් සමාජගත කරමින් ඊටම අනුගත වූ සංස්කෘතියක් ගොඩනගා ශ්‍රී ලාංකීය ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වමින් එදා මෙදා තුර අපවත් වී වදාළ අතිපූජනීය නාපාන ප්‍රේමසිරි මහා හිමිපාණන් වැනි ශ්‍රී ලාංකීය මහා සංඝරත්නය ඉටු කළ සේවාව කියා නිම කළ නොහැකි තරම් වටිනා කාර්යයක් බව මම තරයේ විශ්වාස කරනවා. මහානායක හාමුදුරුව පිළිබඳව රාජ්‍ය නායකයා හැටියටත් මා තුළ තිබුණි අසීමිත ගෞරවය. උන්වහන්සේ අඩුවෙන් කතා කළේ එය මිතභානී ගුණයයි. අවශ්‍ය තැනට පමණක් අවශ්‍ය කාරණයේදී පමණක් උන්වහන්සේ කතා. එහෙත් වසර 88ක තරම් ශාසනික දිවිය තුළ අසීමිත වැඩ කොටසක් ශාසනයට සමාජයට උන්වහන්සේ ඉටු කළා. භික්ෂුන් වහන්සේ නමක් හැටියට ලැබිය යුතු සාම්ප්‍රදායික අධ්‍යාපනය නාපාන ප්‍රේමසිරි මහානායක හාමුදුරුවෝ ඉහලින්ම ලැබුවා. උතුම් පැවිදි දිවිය උපවත් කර ගැනීමට උන්වහන්සේට එය විශාල ශක්තියක් වුණා. සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවන් පිළිබඳව උන්වහන්සේට තිබුණේ විශාරද දැනුමක්. එම දැනුම ඇසුරෙන් බුදුදහම් පිළිබඳව මනා වැටහීමක් මහානායක ස්වාමින් වහන්සේ තුළ තිබුණා. අපේ මහානායක හාමුදුරුවෝ ලාංකීය භික්ෂු පරපුරේ උදාර ගුණයන් බෞද්ධ ලෝකයටම ජීවමානව ප්‍රකට කළ මහා යතිවරණයන් වහන්සේ නම. උන්වහන්සේ කුඩා කළ පටන් ශාසනික ප්‍රතිපදාවන් රකිමින් අධිෂ්ඨාන ශීලීව ඒ සඳහා මහානදම් පිරූ බව අපේ මහානායක අනුනායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනාවලදී වදාල් ලැබුවා. අතිපූජනීය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක හාමුදුරන්ගේ අපමා වීමෙන් අනතුරු නිකායේ මහානායක පදවියේ වගකීම් උන්වහන්සේ දැරුවා. අපවත් වී වදාළ මහානායක හාමුදුරුවෝ නිකායේ නොයෙක් තනතුරු දරමින් විශාල ආභාෂයක් සහිතව මහානායක පදවියට පත් වුණා. මේ නිසා උන්වහන්සේ මහානායක පදවිය දැරූ කාලය තුළ විශාල වැඩ කොටසක් රාමඤ්ඤ මහානිකාය වගේම සිය නිකාය කේන්ද්‍රීය කරගනිමින් සම්බුද්ධ ශාසනයට උන්වහන්සේ ඉටු කළා. මහානායක පදවිය බබලවන්නට උන්වහන්සේගේ ජීවිත දර්ශනයත් සමාජ අත්දැකීම් සහ ශාසනික ප්‍රතිපදාවන්
ඉවහල් කරගත් බව අපි දන්නවා. අපි මහානායක හාමුදුරන් සමාජ ගැටලු දෙස තීක්ෂණව බැලුවා. උන්වහන්සේ සිව්පසේ නැප උපස්ථාන කරන දායක කාරකාදීන් ආධ්‍යාත්මිකව පිළිපුන් කරන්න වගේම ලෞකික ජීවිතය සමෘද්ධිමත් කරන්නට වෙහෙසුණා. සමಿತಿ සමාගම් රාශියක් ඒ වෙනුවෙන් ගම් දනව්වල උන්වහන්සේ ඇති කළා. ගමේ ක්‍රීඩා පිටිය සමූපකාරය උන්වහන්සේ ගමට ලබා දුන්නා. උන්වහන්සේ තුල පැවතුණු ධර්ම ඥාණයට අපි ගරු කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට විශාල ආශිර්වාදයක් වුණා. ඒ ආදර්ශවත් චරිතය මුළුමහත් සමාජයේම බොහොමකට ලකුණා. ඒ තුලින් උන්වහන්සේ දහස් ගණනින් භික්ෂූන් වහන්සේලාගෙන් යුත් රාමඤ්ඤ මහානිකායේ උතුම් මහානායක තනතුර දක්වා වැඩම කළා. උන්වහන්සේගේ චරිතය සමස්ත භික්ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටත් ආදර්ශයක්. නාපාන පේමසිරි මාහිම්පාණන් වහන්සේ උගත් ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේ නමක් බවට පත්වෙලා පිරුවන් ගුරුවරේ පරිවෙනාධිපති වහන්සේ නමක් ලෙස අතිවිශාල උගත් භික්ෂූන් වහන්සේලා රැසක් බිහි කළා. මහානායක හාමුදුරුවෝ භාෂා කීපයක් ප්‍රගුණ කොට තිබු නිසා තේරවාදී ධාමේ පණිවුඩය ලෝකයට ගෙන යන්නට උන්වහන්සේට හැකි වුණා. මහානායක හාමුදුරුවෝ මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය කෙරෙහි විශාල උනන්දුවකින් කටයුතු කළා. පොතපත රචනා කරමින් දැනුගත් භික්ෂූන් පරපුරකට අවශ්‍ය මාවත උන්වහන්සේ සැලසුවා. මහානායක හාමුදුරුවෝ සුඛීය විහාරස්ථානි ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කළ ගිහි පැවිදි විශාල සිසු පිරිසකට අධ්‍යාපනය දෙන්න දීර්ඝ කාලයක් කැප වූ බව අපි දන්නවා. අපේ මහානායක හාමුදුරුවන්ගේ ඇසුර අපිටත් ලබන්නට අපිට හැකියාවක් ලැබුණා. නායක හාමුදුරුවන්ගේ සියලු කැපකිරීම් වල අපි දැක්කේ මේ රට සමාජය සදාචාරවත් කරන්නට කළ කැපකිරීම. යහපත් පුරවැසියෙක් ගොඩනගා සශ්‍රීක රටක සමෘද්ධිමත් ජීවිත ගත කරන මිනිසුන් දකින්නට මහානායක හාමුදුරුව කැප වුණා. ඒ වගේම අතීතයේ භික්ෂූන් වහන්සේලා ඇති කළ ශාසනික ප්‍රබෝධය වෙනුවෙන් විශාල කැපවීමක් උන්වහන්සේ කළා. උන්වහන්සේගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීම අප සැමගේ වගකීමක් ලෙසයි මා සලකන්නේ. මේ රට ගුණදහමින් පිරි රටක් බවට පත් කළාට මහානායක හාමුදුරන්ට අපි පූර්ණ ගෞරවය ලබා දෙන්නා වෙනවා. මේ මහත් සංවේගජනක අවස්ථාවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට මාගේ සාතිශය සංවේගය පළ කරන අතරම අපවත් වී වදාළ අතිපූජනීය නාපාන පේමසිරි මහානාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුවපත් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අපේ නාහිමිපාණන් වහන්සේ පිළිබඳව ගුණය කොයිතරම් නම් අපි ඇහුවද? කෙනෙකුගේ ජීවිතයේ මේ තරම් මහා ගුණයක් පිළිබඳව කතා කරන්න ලැබෙන්නේ කොයි තරම් නම් විරලවද? තමන්ගේ ජීවිතයේ උකහාගත් දේවල් ආදර්ශයෙන්ම මේ සමාජයට එකතු කරගෙන ආපු මහා යතිවරයාණන් වහන්සේ නමක ලෙස නාපානේ පේමසිරි අපේ නායක හාමුදුරුව කාතරත් කීර්තියට පත් වුණා, කාතරත් ජනාදරයට පත් වුණා. එනිසා උන්වහන්සේට බොහෝ දෙනාගේ පැසසොම්සේම උන්වහන්සේගේ මහා ගුණය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකව උන්වහන්සේට ගරු බුහුමන් දක්වන්නත් ශ්‍රී ලංකා රජය අද දවසේ කටයුතු සම්පාදනය කළා. ඒ පැවති උත්සවය වෙනුවෙන් වූ සියලුවම දායක කාරකාදීන් වෙනුවෙන්
පුණ්‍ය අනුමෝදනාව සිදු කිරීමයි මේ ළඟට සිදු කිරීමට නියමිත එම කාර්ය සිදු කිරීම සඳහා මා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකක අධිකාරී පූජිතවර අංකුඹුරේ ප්‍රේමවංශ නායක ස්වාමීන් වහන්සේට අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා අනුනාග ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අධිගරු ජනාධිපතිතුමා ඇතුළු සම්භාවනීය සත්පුරුෂවරුනි මහානායක මාහිමියන් වහන්සේට අසීමිතව ආදරය කළ මේ රටේ මේ සහභාගී වෙන සියලු දෙනාම සහිත කෘතඥතා පූර්වකව ආදරණීය මිනිස්සුනි 2012 සිට 2020 දක්වා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට අනභිමානී නායකත්වයක් ලබා දෙමින් මිහිඳු මාහිමියන් විසින් ස්ථාපිත කරන ලද මහා විහාර භික්ෂු වහන්සේ වගකීම් සහිතව ඉදිරියට ගෙන යමින් සම්බුද්ධ ශාසනයේ සංරක්ෂණයේ මුළු ජීවිතේම කැපකොට වදාළ අපවත් වී වදාළ අපේ ගුරු දේවෝත්තම අපච්චි කෙනෙක් දරුවෙකුට යම් ආකාරයකට සෙනෙහස දක්වනවා නම් ගෝලයින්ටත් එවගේම හැම සංඝ රත්නයටත් දායකකාරකාදීන්ටත් අසීමිතව ආදරය දැක් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ මේ අපවත් වීම මුල් කරගෙන ඒ ආදාහන පූජාව අතිශය ගෞරවණීය ලෙස අභිමානවත් ලෙස ගාම්භීර ලෙස බෞද්ධ සම්ප්‍රදාය අනුකූලව ලෙසත් පැවැත් වූ බව මේ වෙලාව වෙනකොට අපි කාගේ කාගේ තිත්වල සනිටුවන් වෙලා තිබෙනවා. ඒ සඳහා ස්වකීය රාජ්‍යයේ පූර්ණ ගෞරවය ලබා දීමට සියලු ක්‍රියාමාර්ග ගනු ලැබූ හා උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේදී අවශ්‍ය උපදෙස් ලබා දුන්නා වූත් අතිගෞරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහිත රාජ්‍යයේ ඒ අත්‍යුත්තම කැපවීම මුල් කරගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රසාදය මේ අවස්ථාවේදී පළ කරන අතර පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මේ ස්ථානට සම්ප්‍රාප්ති වෙච්ච අපි ඒ සියලු දෙනාම සහිත මුළු පින්වත් හැම දෙලාටම අපි ප්‍රසාදයේ පළ කරමු. උන්වහන්සේගේ ජීවිතයේ බේරා ගැනීමට දිවාරෑ නොබලා අදිස්ථානෙන් අප කැපවීමෙන් අප්‍රමාණ බේතක් දරු පේරාදෙණිය රෝහලේ ආසිරි රෝහලේ වෛද්‍යතුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලයේ ඉතාම ආදරයෙන් සෙනෙහසින් ලෙන්ගතුකමින් අප උපස්ථාන කළ අපි පඤ්ඤාසේකර සහෝදරයාණන් වහන්සේ අපේ ධම්මසිරි සහෝදර හාමුදුරුව ඇතුළු සියලු දෙනාටම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන අතර ආදාන පූජෝත්සවය සඳහා උපදෙස් අනුශාසනා ලබා දෙමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ඇතුළු විශේෂාධිකාරී මණ්ඩල කාරක සභා පාලක සභා ප්‍රාදේශික සංඝ සභා ඇතුළු සියලුම නිකායික ස්වාමී ආයස්මතුන් වහන්සේලා මේ අවස්ථාවේදී එවැගේම නිකාය ආරක්ෂක සභාව සිහි කරන්නේ අසීමිත කෘතඥතා පූර්වකයි. ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු වාසිකිරි කෝට්ටේ කියන මේ පාර්ශ්වවල මහානායක මාහිමිවරුන් ඇතුළු සියලුම ශ්‍යාමෝපාලි මහානිකායක ස්වාමී ආයස්මතුන් වහන්සේලාට
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා නායක මාහිමියන් ඇතුළු සියලුම අමරපුර නිකායික මහා සංඝ රත්නයේට ඒ වගේම දේශ විදේශ නායක හිමිවරුන් ඇතුළු සංගරුවන බෞද්ධ සංවිධාන දේශීය සංවිධාන ඒ වගේම සංඝයේ එවීමෙන් සහභාගී වීමෙන් පුණ්‍යානුමෝදනා කිරීමෙන් පරිස්කාර ආදී පූජා කිරීමෙන් දැක්කු සද්ධාවන්ත සහයෝගයට අපේ පුණ්‍යානුමෝදලා විහිමි කරන අතර මහනුවර දිසාපතිතුමා ඒ වගේම කුණ්ඩසාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු යුද හමුදාව පොලිස් හමුදාව සිවිල් ආරක්ෂක බලකාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය සභාව ඇතුළු සියලුම රාජ්‍ය ආයතන වලට කුරීකඩු විද්‍යාසාගර පිරිවෙන පිරිවෙන් දායක පිරිස එවැගේම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මහනුවර දකුණු ප්‍රාදේශ සංඝ සභාව ඇතුළු දායක සභා සමත් බෞද්ධ ජනතාව මේ වෙලාවේදී කෘතඥතා පූර්වකව සිහිපත් කරනු ගරු මල්කම් රංජිත් කාදිනල් තුමා අපේ මහානායක මාහිමියන්ට ගරු කිරීම සඳහා සම්ප්‍රාප්ත වෙලා එතුමා ඇතුළු ඒ අන්‍යාගමික සියලුම උතුම්ම යවත්තාවේදී ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනු මහානායක මාහිමියන් වහන්සේගේ පැවිදි ශිෂ්‍ය ගිහි සියලු දෙනාම දායකාරක ආදීන්ද මේ මොහොතේදී අපි තාම ඕනෑකමින් සලකන අතර අපේ විශේෂයෙන් අපේ නියෝමාල් පෙරේරා මහත්තුමා වැනි ඒ සද්ධාවන්ත දායක පින්වතුන් කරන ලදා වූ පරිත්‍යාගයන් මේ මොහොතේදී තාම කෘතඥතා පූර්වකව සිහිපත් කරන අතර ජනමාධ්‍ය අමාත්‍යතුමා විශාල කැපවීමක් කොට තමන්ගේ යුතුකම ඉෂ්ට කරමින් ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවමින් එවගේම ජනමාධ්‍ය වශයෙන් මුද්‍රිත මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය එවගේම ලේඛක දේශක සියලු දෙනාම සහිත ඒ හැම දෙනාටමත් අපේ පුණ්‍යානුමෝදනා විහිමි කරන අතර අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේට අපි හැම දෙනාම එකතු වෙලා සිටු කරගත් මේ අප්‍රමාණ කුසල ශක්තියෙන් වල බලයෙන් සංසාරික ජීවිත මහානදම් පුරමින්ම වැඩ ඉඳලා සම්මා සම්බුද්ධ සාධනේ ජෝතිමත් කරමින්ම වැඩ ඉඳලා අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් නිවේදනයක් විදියට මතක් කරන්න කැමති මහානායක මාහිමියන් වහන්සේගේ හත් දවසේ ධර්ම දේශනාව අද රාත්‍රී 7ට හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේදී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය එවැගේම මේ දින ගණනාවක් තුළ ජන මාධ්‍ය ප්‍රකාශකයන් වහන්සේ වශයෙන් ඒ යුතුකම් ඉෂ්ට කළ ආචාර්ය පූජ්‍යතර අපේ ඕමල්පේ ශෝභිතා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වන බවත් එවැගේම හෙට හත් දවසේ දානේ පවත්වන බවත් ඒකම පිරිවෙනේ කටන චීවර මහා පූජාව පැවැත්වෙන්නේ හෙට උදේසා දවල් බවත් සඳහන් කරන අතර ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රාප්ත සංඝයාගේ රැස්වීම අද 6:30ට විද්‍යාසාගර පිරිවෙනේදී පැවැත්වෙන බවත් සඳහන් කරමි හැම දිනාටම මේ උදාාර පුණ්‍ය කර්මෙන් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමි පුණ්‍යානුමෝදනාව හමාරක සාදු 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 අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරිය අභිධාන මහානායක හිමිපාණන් වහන්සේට අපි හැමෝම අවසන් ගෞරව පුද කළා. උන්වහන්සේ වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මේ ආදාන පූජෝත්සවයේ සංවිධානුණු වෙලාවේ දැන් ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ සම්මාන බතරොයිය විසින් ආචාර්ය වැඩිපුර 17ක් පිරිනමමින් උන්වහන්සේට රාජ්‍යයේ ගෞරව පිරිනමනු ඇතේ. Thank you.
අති පූජනීය මාහිමියන් වහන්සේගේ අභාවය පිළිබඳ අපවත්වීම පිළිබඳව ලෝකයේ විවිධ රටවලින් විවිධ සංවේගදායී පුවත් මේ ස්ථානයට ලැබුණු අතර විශේෂයෙන්ම ඉන්දියාවේ සාරානාත් වාරාණසී නගරයේ ජම්බුද්වීප ශ්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති ගෞරවනීය ආචාර්ය කහවත්තේ සිරි සුමේද ස්වාමින් වහන්සේගේ සංවේග ප්‍රකාශය මේ අවස්ථාවට අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍ය සහායක හිටපු අග්‍රාමාත්‍යතුමන් එවා ඇති ශෝක ප්‍රකාශය මේ අවස්ථාවේදී සඳහන් කරනවා. අතිපූජනීය මහානායක මාහිමියන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු සම්බන්ධයෙන් සිදු කෙරෙන අනුපිළිවෙල දැන් මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට මා ආරාධනා කරනවා. පූජිතර වාදුවේ ධම්මවංශ නායක ස්වාමීන් වහන්සේට. ගෞරවනීය අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා චිතකේ රඟට යන්න ගිහි ඥාතීන්ගෙන් අට දෙනෙක් එන්න මේ දැන්ට දේහය තම්පත් කර ඇති ශාලාවට ඊට පස්සේ මල් වලින් උපහාරයක් කරනු ලබනවා. ඒ උපහාරයේ සමග ඒ ශ්‍රී දේහය වඩමවන්න ඒ ස්ථානට. ඊට පස්සේ ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් අවශ්‍ය විදිහේ ගාථා ආදිය ප්‍රකාශ කරමින් මේ අවස්ථාව නියෝජනය කරන හැටි. තෙරුවන් සරණයි. අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ අති උත්තම ශාසනික සේවාව අපි හදවතින් අනුස්මරණය කරමු. උන්වහන්සේට කෘතවේදීත්වය දක්වලා කරමු. රටවැසිලෝ වැසි සියලු බොදුනු මඤ්ඤහදනතාවට අත්‍යන්ත ගෞරවයකින් ශ්‍රද්ධාවකින් ආදරයෙන් උන්වහන්සේ කළා වූ උපහාරයට අපි හැම දිනම නමස්කාර කරමු. උන්වහන්සේගේ සාංසාරික ජීවිතයේ සුවපත්ව උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සලසා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන්. විශේෂාධිකාරී මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා සියලු දෙනා වහන්සේම විශේෂ ආදාහන චිතකයේ සමීපයට වැඩම කරන්න මේ විශේෂ නිවේදනය විශේෂාධිකාරී මණ්ඩලයේ සියලුම ස්වාමින් වහන්සේලාට ප්‍රධාන ආදාහන කටයුතු සිදු කෙරෙන්න චිතකයේ අසලට යන්න කාරක සභික ස්වාමින් වහන්සේලාත් ඒ අසලට වැඩම කරන්න. රාමඤ්ඤතේ රන්වය මොලි රූපෝ නාපාන ගාමුදිත මින්දු තුල්යෝ නේතුත්තමෝ පේම සිරි සමෝක්‍යෝ සන්තං පයාතං ජිනරාජ පුත්තෝ රාමඤ්ඤතේ රන්වය මොලි රූපෝ නාපාන ගාමුදිත මින්දු තුල්යෝ නේතුත්තමෝ පේමසිරි සමෝක්‍යෝ සන්තං පයාතං ජිනරාජ පුත්තෝ
රාමඤ්ඤ තේරන් වය මොලි රූපෝ නාපාන ගාමෝදිත මින්දු තුල්යෝ නේතුත්ත මෝ පේම සිරි සමාක්‍යෝ සන්තං පයාතං ජින රාජ පුත්තෝ මහාවිහාර පරම්පරානු යාත ශ්‍රී ලංකා රාමඤ්ඤ වංශ කතාවේ නේතෘත්වයෙන් සදානුස්මරණීය වූ අතිපූජ්‍යනාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ නිධන ප්‍රාප්තිය පිළිබඳ සංවේග පූර්වකව සමසිත සමසත් වග කෙරෙහි මෙත් කරූ නාපාන සඟතුරු අතර බැබලුණු පුන් සඳපාන ගරුතර පේම සිරි සමිඳුට නාපාන පතනිමු නිවන් සුව සැදහෙන් අපමාන නොපහන් අයගේ සිත් පහදා හැඳින දැන පැහැදුුණු සිත් තවත් සුපාහන් කරන මෙන ගතමෙන් සිතද සංවර ලෙස හැසිරවුන මාහිමි ඔබයි වැඩිහිටි රට බබලවන අත්තුකංසනය පරවම්බනය කියා ගුණමකු බවෙක ලකුණත්වත් නොමැතිනියා හැමවිට සෙත් පතන කළ ගුණ නොහේක කියා පිළිවෙත රැඳේ අප මතකයේ බැහැර නොයා හිමි හදවතෙහි කරුණා ගුණ ගලායන සිසිලැති වදන් කියමින් සිත් නිවාලන හිමි සෙත් පතන විට හිස අත තියාගෙන අපි තුටු කඳුළු හෙළුවෙමු දන නමාගෙන දෝතට රැගත් මල්ගොමුවක් පැහැතිනෙක නොගිලිහි යන පරිදි මලකුදු
එකම එක රැක සිටි සංඝ පිරිස ශ්‍රී ලක් රමණනක හිමි ඔබ පමණි මහානායක මෙසිරී ලක ගුණ නැන දෙකින් යුතු පුතුමය ඉතා ගරු යන පඩිවදන සැබවක් බව පසක් කෙරු හිමියා සිරිත වෙන කිසි නැත නොදුටු විරු ආදුරු සයක්මය අප දිවි කෙරෙන සරු තිස්වැනි දිනට එළඹුණු මේ නොවැම්බරේ දිවි මග එකුන් සිය වසරට ගමන් කරේ සිහි කර තුටින් ඒහා බැඳි කතන්දරේ මොක් සුව පතමු මාහිමි වෙත නිරන්තරේ සාදු 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 අතිපූජනීය නාපාන ප්‍රේම ශ්‍රී මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ රට දය සමය වෙනුවෙන් සිදු කළා වූ අපරිමිත සේවාවන්ට මුළු මහත් ජාතියේම උපහාර පුද කරන වෙලාවේ ඔබ අපි හැම දිනාම හදවතින් සිතින් කයෙන් වචනයෙන් උන්වහන්සේගෙන් සමාව අයදෙමු ප්‍රමාද දෝෂයකින් හෝ යම් වරදක් වූවා නම් සමාවනසේක්වා කියන පැතුමෙන් කවුරුත් දෑත් එකතු කරගෙන ගෞරවයෙන් නාහිමිපාණන් වහන්සේට නමස්කාර කරන්න ශ්‍රී ලාංකේය සම්බුදු සසුන තුල පෑයෝ මහා පින් කඳ මහා පින් සඳ මහා හිරු බඳු වූ නාපාණේ පේමසිරේ මහා නාහිමිපාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුල කළ උන්වහන්සේගේ ජීවිතය තුළ ආදර්ශ සම්පන්නව සමාජගත කළ බොහෝ දෑ නිසාම උන්වහන්සේ මහා පින් බලයකට හිමිකම් කියනවා. පසුගිය දිනවල දහරානිපාත වැසි ඇදහැලෙන මේ බිමට අද උන්වහන්සේ ළඟ තිබුණු මහා පින් කණම්බේම බල මහිමේ නිසාද වැසි ඇදහැලීමකින් පවා තොරව උන්වහන්සේගේ ආධාන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අභිමානවත්ව සිදු කරන්න කටයුතු සම්පාදිනුනා. ඒ සියල්ල හිම ආශිර්වාද ලැබුණේ ශ්‍රී ලාංකීය භික්ෂු වංශ කතාව තුළ බිහි වුණු කීර්තිදර විනයදර ශික්ෂණයෙන් හිමි මහා දැනුම ඇතිව ඉපදුණු අපේ මහා නායක හමුදුර නිසායි. උන්වහන්සේ වෙනුවෙන් ජාතික රූපවාහිනිය ගෙනා සජීව විකාශය වැඩ කටයුතු අප මෙතකින් නිමවට පත් කරනවා. අප උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා උතුම් වූ අජරාමර නිවන් සුව අත් වේවායි කියා. කෙත්තං අනුත්තරං ලොවක් දිහා බලන්නේ ලොවම ලස්සන